මුහුණ තරමටම ඔයාගේ දෑත් දෙපා පැහැපත් කරගන්න ඔයත් උත්සාහ කරනවද? එහෙනම් මේ පැහැපත් බව ලබාගන්න පුළුවන් පහසුම ක්‍රමයක් අද වීඩියෝකෙන් අපි ඔයාලට කියලා දෙනවා. මේ ආලේපණය දෑත් දෙපාවල ගාලා ස්ක්‍රබ් කරාම මැරුණ සම ඉවත් වෙලා ගෙහින් පැහැපත් බව වැඩි කරනවා. අවුවට පිලිස්සලා දුර්වර්ණ වෙලා තියෙන සම නැවත යථාතත්ත්වයට පත් කරන මේ ආලේපණය ඉතා පහසුවෙන් හදාගන්නත් පුළුවන්. මේ ආලේපණය දෑත් දෙපාවල ආලේප කරගෙන මිනිත්තු 30ක් වියළෙනට තියලා මෘදුව අතුල්ලලා සෝදල ඉවත් කරාම එසැනින් පැහැපත් වෙනුම දකින්නට ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ සත්කාරයෙන් සම්පෝෂණය වෙනවා වගේම රසායනික ක්‍රීම් ආලේප කරාම වගේ ටික කලකින් පැහැපත් වෙනුම නැති වෙලා යන්නේ නැහැ. එහෙනම් මේ දෑත් දෙපාවල පැහැපත් බව වැඩි කරන ආලේපණය හදාගන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. මේ ගැන දැනගන්න කලින් ඔයා තාමත් මෙන්න වැඩ YouTube channel එක subscribe කළ නැත්නම් දැන්ම මේ රතුපාට subscribe button එක ඔබලා අපිව subscribe කරන්න. ඒ වගේම මේ bell එක එබුවොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්නත් පුළුවන්. මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මුල් ධානේ මිට්ටි, කෝපි කුඩු, යෝගට්, දෙහි හෝ ලෙමන්. මේ සත්කාරය කරගන්න ඔයාට මුල්ටානේ මිට්ටි අවශ්‍ය නම් දැන්ම මේ අංකෙර කතා කරලා ඔයාලගේ ගෙදරටම ගෙන්ව ගන්න. ඔන්ලයින් ඕඩර් කරන්න නම් මෙන්න store.lk වෙබ් අඩවියට පිවිසෙන්න. භාජනයක් අරගෙන ඒකට මුල්ටානේ මිට්ටි වලින් මේසෙදි එකක් දමා ගන්න. ඊට පස්සේ කෝපි කුඩු මේසෙදි එකකුත් දමා ගන්න. දැන් යෝගට් වලින් මේසෙදි එකක් එකතු කර ගන්න. අන්තිමට ලෙමන් විෂ මේසෙදි භාගයක් දමන්න. දැන් මේ ද්‍රව්‍ය හොඳට මිශ්‍ර වෙනකල් මේ විදිහට කලවම් කරලා ආලේපණය සාදා ගන්න. මේ තියෙන්නේ මම හදාගත්ත දෑත් දෙපා පැහැපත් කරන ආලේපණය. දැන් මේ ආලේපණය මම ගාලා පෙන්වන්නයි හදන්නේ. මේ විදිහට මිශ්‍රණය අරගෙන ඔයාගේ සමේ පැක් එකක් විදිහට ආලේප කරගන්න. හොඳට ආලේප කළාට පස්සේ මිනිත්තු 30ක් වියළෙනට හැරලා වතුරෙන් තෙත් කරලා හොඳට ස්ක්‍රබ් කරලා සොදල ඉවත් කරන්න. එහෙනම් ඉතින් ඔයත් මේ ආලේපණය අදම හදලා ගාලා බලන්න. මේවා ගෑවට පස්සේ ඔයාගේ දෑත් දෙපාවල පැහැ වෙනස් වෙනු හැටි කමෙන්ට් එකකින් අපට කියන්න. ඒ වගේම ඔයාගේ යහළුවන්ටත් මේ සත්කාරය කරගන්න විදිය ගොඩක් වැදගත් වේවි.
ඒ නිසා එයාලටත් බලන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. තවත් මේ වගේ වටිනා වීඩියෝ එකක් අරගෙන එනකල් ඔයාලට සුබම සුබ දවසක්.